Hello, good morning, everybody. Welcome to the most wanted celebrity talk show in town, Showtime with Nirav. අපේ සිංහල සිනමාව ගැන අපිට අභිමානයක් ආකර්ෂණයක් ගෞරවයක් ඇති කරන්න මේ සිනමා කර්මාන්තයට මේ දේවල් පෝෂණය කරපු උර දීපු බොහොම විශේෂ ශිල්පී ශිල්පිනියන් කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් ඉතාමත්ම ජ්‍යෙෂ්ඨ ශිල්පීන් දෙදෙනෙක්ට තමයි මම අද මගේ ගෙදරට ආරාධනා කරේ. මේක බොහොම වටින අවස්ථාවක් වෙවි. මොකද බොහොම ලෙහෙසින් පහසුවෙන් මේ දෙදෙනාව ටෙලිවිෂන් තිරේ දකින්න බැරි නිසා සහ මේ එදා තිරේ හිටපු බොහොම හොඳ යහළුවන් දෙදෙනෙක්. ෆිල්ම් එකේ හීරෝ වෙච්ච, විලන් වෙච්ච, යහළුවා වෙච්ච, අධ්‍යක්ෂවරයා වෙච්ච, තිරරචකයා වෙච්ච මේ වගේ බොහෝ දේවල් වලින් ඔවුන් දෙදෙනා අපේ මේ සිනමාව පෝෂණය කරලා තියෙනවා. මං හිතනවා මම මීට වැඩිය කියන්න ඕනේ නැහැ කියලා. මොකද මේ විශේෂ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් දෙදෙනා මයිගෙදරට ආවම ඔයාලට තේරෙයි ඇයි මං මීට වැඩිය ඔවුන් ගැන කිව්වේ නැත්තේ කියලා. මොකද නොකිව්වාට මෙයාලා ගැන නොදන්නා කෙනෙක් ලංකාවේ නැති නිසා. බලන්න මේ කවුද. දෙන්න යාළු කමේ මේ සංකේතය මේ නේද? කරට අත දාගෙන එහෙමද? යේ දෝසිති හම්නේ ජෝඩින් එකගෙන ඉන්න. එන්න එන්න එන්න. බොහොම ලොකු ගෞරවයක් වගේ මේ ගෙදරට ආපු එක ඉඳගන්න. Thank you. මම ඇත්තටම මිස්ටර් ෆර්නැන්ඩස් සහ මිස්ටර් විජේ සුරේන්ද්‍ර ගැන ඉන්ට්‍රොඩියුස් කරන්න විශේෂ සහ වැඩි වෙලාවක් ගත්තේ නැහැ. ඉස්සෙල්ලාම මේ මිස්ටර් කැ ආදායකටයි මිස්ටර් කියන්න එපා. රොබින් අයියා 36 ආ වෙරි ගුඩ්. ඔක්කොම මේ අය දන්නේ එහෙමනේ. මෙහෙම ඉතින් ඒ අපේ ගෞරවය වැඩිකම නමුත් ඔව් ඇත්ත. අපේ සිංහල සිනමාවේ මේ ශිෂ්‍යයේ තියෙන සුන්දරම දේ මොකක්ද දන්නවද? අපේ ගෞරවය සහ ආදරය වැඩි වුණාම අපි ගොඩාක්ම ජේෂ්ඨ ශිල්පීට කතා කරන්නේ අයියා කියලා. ඔව්. ඒ හින්දා ගෞරවය සහ ආදරය පෙන්වන හොඳ විදිහ ඔව් රොබින් අයියේ 36. ඉතින් කොහොමද? ඔය ඉන්නවනේ. අපි අමුදෙන් නේද මගෙන් විහිළු කරලා ආවේ. පාටන දේවල් මතක් වුණා ගොඩක්. පාටන දේවල් විහිළු වුණා වගේ. කොහම 36 කියන්නේ නම් හැම තිස්සෙම මේ විටි දේවල් විහිළු කතා කරන කෙනෙක්. එතකොට හැම තිස්සෙම hina වුණක මන් තමයි ඉන්නේ. රොබින් අයියට තියෙන්නේ වෙනම ප්‍රවුඩ් ලුක් එකක්. ඒ ප්‍රවුඩ් ලුක් එක ඇතුලෙන් එන hinaවට තමයි බොහෝ දෙනා කැමති. හැබැයි මං අමතක වෙන කලින් එක දෙයක් කියන්න ඕනේ. ඔයාලා දෙන්නා රංගන ශිල්පීන් දෙන්නෙක් විදිහට ප්‍රේක්ෂකයන්ගේ හිත සතුටු කරන සුවපත් කරන දෙන්නෙක් නේ. නමුත් චෝදනාවක් තියෙනවා. මොකද? අපේ රටේ කාන්තාවන් කිහිප දෙනෙක්ට අසාධාරණයක් වෙලා තියෙනවා ඔය දෙන්නා හින්දා. ඒ අසාධාරණේ මොකද දන්නේ? ඒ මොකද? බයාරක විදිහට හිතන්න එපා. සමහර කාන්තාව තවම අවිවාහකයි. ඇයි? මොකද එයාලට ඕන කරේ රොබින් ෆර්නැන්ඩෝ තිස්ස විජේ සුරේන්ද්‍ර වගේ මහත්තුරුන්. ඒ වගේ අය හොයාගන්න බැරි වෙලා කවදා හරි දවසක මේ දෙන්නා ලැබෙයි කියලා හිතාගෙන ඉඳලා තවමත් ඉන්නවා. තවමත් ඉඳගෙන ඉන්නවා. දැමම හම්බ වෙන කියන්නේ. ටෙලිෆෝන් නම්බරයක දෙමු. මම යන්න ඉස්සෙල්ලා දෙනවා. හොඳයි ඉතින් දැන් අර දෙන්නම ඉන්නවනේ. මට කියන්න කොච්චර කාලෙකින්ද දෙන්න මේ විදිහට මුණ ගැහුණේ කියලා. අවුරුදු 10. මම හොඳ දෙයක් කළා තියන්නේ. මේමයි වැඩේ. අපි හම්බුණාට මේ පුද්ගලිකව හම්බෙලා තියෙනවා. නමුත් ඉතින් මේ ඉතින් අපි මේ වෙතරී සාම්බලක් මේ හම්බුලා නැහැ නේද? අනේ මන්ද නේද අපි ගන්ද කියන්නේ නේද? ඔව් අපි ගණි අරන් රිසෝට් එකක් තුනක් යනවා අපි මැරිලා. අනේ ඒ නේද? එහෙම නෝ. නෑ පව් එහෙම කරන්න ගන්නෑ මේ ලෝකේ වුණාට ලංකාවේ.
ඒකන් දැන් අපිතුම දැන් ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ රොබින් ෆර්නාන්ඩිසා තිස විජේසුරේන්ද්‍ර මුලින්ම හමුුණේ කොතනද මොන හේතුවක් මතද කොහෙද කියලා මතකද? බෝනිකා නිවෙනගින් ගුඩ හිටියන අපි දෙන්න ඒ ඒ කියන පලවෙන්න එකවා එන්න තම් කම්පිට වෙන්න එක පාට පොඩ වයසයි හැබැයි මේ අර ඉස්සර කිව්ව වගේ දෙදෙනාව දැනුත් එක නිර්මාණවලට ගත්තා නම් වැඩි වැඩින් මුල ගැහෙන තිබුණා. හැබැයි මට හිතෙනවා මේ පුංචි දුකකින් කලකිරීමකින් ඉන්නේ වගේ කියලත් නිර්මාණ සම්බන්ධයෙන් කතා කරනකොට මම හරිද වැරදිද දන්නේ නැහැ. රොබින් කියන්නේ රොබින් කියන්නේ නෑ ඉතින් ටෙලි නාට්‍යයකට අපි අවශ්‍ය වෙනවා මුල් භාගයේදී. ඕකේ. එපිසෝඩ් 5ක් 10ක් යනකම් ඒ සීනියර් ආටිස්ට්ලා ඉන්නවා. ඊට පස්සේ හදිස්සියෙම ස්පීතාලේ ගියයි නැත්නම් මැරුණයි කියයි ඇක්සිඩන්ට් වුණා කකුල කැඩුණයි කියයි ටයින් කරනවා අසාධාරණ ඒක මම හිතන විදිහට මෙහෙම දෙන්නේ මෙහෙම වෙන්නේ දැන් හරිම මේ ෆාස්ට් මූවින් ඔක්කොම නිකන් රොබෝස්ලා වගේ ෆාස්ට් මූවින් වර්ල්ඩ් එකක් රොබෝස්ලා වගේ යන්නේ කියන්නේ හරි ෆාස්ට් මූවින් වැඩේ කරනවා ටක්ගාලි වැඩ කරනවා ප්‍රොබ්ලම්ස් ඇති ගොඩක්නේ ප්‍රොඩක්ෂන් ප්‍රොබ්ලම්ස් ඇති අරන හරි ෆාස්ට් ඉක්මනට ඉවර කරගන්න ඕනකම මොකක් හරි එහෙම දෙයක් ඇති කියලා හිතලා මම දන්නේ නැහැ. ඇත්තටම රොබින් අය මේ ඒ අධ්‍යක්ෂින් තියෙන කෙනෙක් කියලා අපි හිතමු. අධ්‍යක්ෂණය, තිරචනය, රංගනය, විෂම සටන් අධ්‍යක්ෂණය මේ හැම දෙයක් එක්කම අධ්‍යක්ෂින් තියෙන කෙනෙක් කියලා ඇත්තටම ෆිල්ම් එකක් කරන්න හිතන්න දමාරු කරන්න දමාරු කරලා පෙන්වන්න දමාරු. නැත්නම් දුවන්න දමාරු. පෙන්වන්න දමාරු. ඕකේ. ඇයි එහෙම වෙන්නේ? තමත් ප්‍රශ්න උත්තර හොයන්න තමයි ඒකට උත්තරයක් නැහැ. එහෙමද? කියන්නේ ප්‍රශ්න ගොඩයි ඒකින්ද උත්තරයක් නැහැ. තිසය ගාවේ උත්තරයක් තියෙනවද? නැහැ. සාමාන්‍යයෙන් තිසය ගාවේ හැම දෙයකටම උත්තරයක් තියෙනවා. දැන් උත්තරයක් ඇද මෙහෙමයි. භාග වෙලාවට ඉතින් මේ හරි ෆාස්ට් මූවින් කියලා තාක්ෂණය දිනුනේ කියනවනේ ඩිග්මන් ඩිග්මන් ඉවර කරනවනේ. ඊට පස්සේ මේ ස්ටෝරි ගැන හිතන්නේ නැහැ. බෑග් මොකක්ද? කියන්නේ ඒ ස්ක්‍රිප්ට් එක ගැන හිත අදහසක් නැහැ. ඩිග්මන් ඉවර කරලා කොහොම හරි පෙන්න ගන්න. මොකද්ද හරි හරි ඩිග්මන් කමක් තියෙනවනේ මේක. ඔන්න මං කෞෂන් කැපචීනෝ එකක් හැදුවා. හරි මේ කෝෆි එකේ රස බලන ගමන් අපි කතා කරමු. ඕකේ එනිවේස් මට හැබැයි දෙයක් කියන්න තියෙනවා. ගොඩක් දෙනා කියන දෙයක් නේ මේ අපේ රොබින් අයියා මේ අමිතාබ් බච්චන් වගේ කියලා. හැබැයි සෝරි රොබින් අයියා මේ මගේ අදහස ඊට වෙනස්. සමා වෙන්න ඕනේ. හැමෝම දරන අදහස නෙමෙයි මම දරන්නේ. මොකද මං නම් හිතන්නේ මේ අමිතාබ් බච්චන් රොබින් අයියා වගේ කියලා. ඔව් මයි ගොඩ්. ඌට කලින් මේක ඔපෙදුනේ. ආ? ඌට එයාට අවුරුදු 6කට වැඩි ඉස්සරහට මම ඊට පෙර ලෝකේ දැකපු කෙනෙක්. එතකොට රොබින් අයියට හැමතිස්සම තියෙන ප්‍රශ්නයක් තමයි ඔබ කොයි තරම් මාගෙන දන්නවාද කියන ප්‍රශ්නේ. නේද? ආ? ඒකට මම හිතනවා ඒකට හේතුවකුත් ඇති. සමාජයට දන් නැතුව සමහරු එහෙම හමු වෙලා ඇති. නමුත් මගෙන් අහන්න වෙන ප්‍රශ්නයක් මම කොච්චර දන්නවද කියලා දැනගන්න. ඕන ප්‍රශ්නයක් අහන්නකෝ. වයිස් මොනවද කියන්නේ? රොබින් අයගේද? කිව්වට කමක් නැද්ද? කමක් නැහැ කියන්න. ටච් වුඩ්. ඇස්වා කටවා දින එපා. going on 79. ඕ. Am I right? Well done. Yes, correct. My god. How is my homework? He still තාමත් 35 ප්‍රශ්නේද? 35 ප්‍රශ්නේද? 35 ප්‍රශ්නා. ඕ එහෙම තමයි. දැන් මට හිතෙනවා මේ දැන් මට ලොකු ඕන එකක් නේ. දැන් රොබින් අය 36 මගේ ගෙදරට ඇවිත් ඉන්නවා. කර්මාන්තයේ ජේෂ්ඨතම ශිල්පීන් දෙන්නේ මටත් ඉතින් සිහින ආසාවල් තියෙනවා මම පුංචි ළමයෙක්නේ කැම බීම කැති නේද කැම බීම වුණාත් ඔව් කැම බීම සාමාන්‍යයෙන් ලැබෙන්නේ අපිව හැදුවොත් නේ හැදුවොත් අපි ඒ අපි අපි දැන් බීම නම් බිව්වනේ ඔව් ලෙඩකට එන්නේ නෑ බොමට ඔබ sorry අපි කියන්නේ මොකද ඔව් ඇත්තම මගේ සිහිනයක් තියෙනවා රොබින් අය 36ත් එක්ක එකතුලා බ්‍රෙක්ෆාස්ට් ගන්න. ආ උයන්ද හරි 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 කමටයි තියෙන කියන්නේ මට නම් ආරංචි 36 ගාව ඉවුම් පිහුම් වලට විශේෂ ඩිසයිනර් වෙයා පවා තියෙනවායි කියලා. දන්න රොබින් අය. ඔව් හරි. ඔකේ this way please come. Thank you. හරි. මේ පළතේ මගේ ජංගම මුළු තැන් ගේන්නේ. දුෂ්ට වැඩක් කරා 36 මම මේ බොහොම අමාරුවෙන් මේක පිටිනවා මොකද මේ රොමැන්ටික් නම්බර් එක මේ ගාව ඉන්නේ ඉතින් කොහෙද කතා කරන්නේ අතත් වෙන්නේ
මේ තමයි මේ විශේෂ කුකින් යුනිෆෝම් එක. රොබින් අය මේ බලන්නකෝ. කෑම බීම මල් පළතුරු ගැහෙන පිරිමි මේ ඔක්කොම ගස් වැල් ලොකුද? මේව දෙනවද? මේ 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 මෙතන තියෙන ලස්සන විදුරක් තියෙන ලස්සන. ඒ කියන්නේ මේ මොහකර බීමක් ඕන වුණාම ඒක පින්තූරයක් ඇඟිල්ල ගන්නවා තිස්සයි. ඒද හැටි. නෑ නෑ අපි වතුර එකක් ගන්න හැවි වතුර එහෙම. නෑ පයිප් එක දිනනවා. ඔව් සරි සරි. පිරිසිදු ජලය නම් දෙන්න පුළුවන් මට. ඔකේ. දැන් මම මේ ලෑස්ති කරලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් අපේ මහත්තු දෙන්න තේරෙන හැටි මොනවද මම බලාපොරොත්තු වෙන්නේ කියලා බ්‍රෙක්ෆාස්ට් වල නේද? මොනවද? චිකන් තියනවා නේද? පාස්තා මං හැබැයි හරි හොඳයි මම සමහර දේවල් මේ ටිකක් කුක් කරලා එහෙම තිබ්බා දැන් එහෙමයි ප්‍රශ්නේ දැන් මේක අපිට වියන්නේ කියන්නේ දැන් රොබින් මෙතක් වැඩක් කරනවා උදව්වක් කරනවා මාත්මය ඔයා මේ කපන්න වහම රොබින් අයියා කියනවා මචං කියනවා මාත්මයා කියනවා අපි ෂූටින් වල මචෝ කරනවා ඊට රොබින් අයියා මේ වරෙන් කෝ කියනවා ආ රොබින් මේ හරියට කරන්නේ අද තමයි තිස්සයට අවස්ථාව හම්බලා තියෙන රොබිනට ඕඩර්ස් දෙන්න. අපෝ හරියට. ඒකයි. ඒකේ උඩම ප්‍රයෝජනීය ගන්නවා. උඩම ඵල නෙලා ගන්නවා. ඒකයි වෙලා තියෙන්නේ. ඔල්රයිට් දැන් දැන් මේ මේකත් මොකක්ද තාත්තේ? මට කියන්න බෑ දැන් කුකුරි ෂෝ එක වෙනවා වගේ කියන්න බෑ ඉන්ග්‍රීඩියන්ට්ස් දානකොට දැන් මොනවද ඇඩ් කරන්නේ? දැන් ඔක කරන මේක දැන් දැන් මොකද මේ රෙසිපි එක අනිවාර්යයෙන්ම ෆලෝ කරන අපේ විවර්ස්ලා. කිසි අවුලක් නැහැ. මහත්මිය කන්න මේක අරගෙන මේක අර කාරි වෙලයි කිපන්නේ කනකන් අවුලක් නැහැ කැවල පස්සම අවුල ඒක බරින්නේ ඒවල අපි වක් කියන්නේ බරින්නේ අපි වක් කියන්නේ නැහැ මකින් ගන්න පොඩ්ඩක් ටිකක් ගන්න මාතේ අතර ලස්සන සින්දුවක් මතක් වෙනවා රොබිනායි කෝ 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 අර ඩොට් එක රොබිනායි මේ තියන්නේ ඕකේ සින්දුරු නෝතේ මාලා නෝති පායි දුෂ්ට වැඩක් කරා තිස්සයි මම මේ බොහොම අමාරුවෙන් මේකප් එක තියෙනවා මොළද මේ රොමැන්ටික් නම්බර් එක මේ වෙලාවේ ඉතින් බෙක්ස් එක කණ්ඩම් කණ්ඩම් වෙන්නේ නැහැ මේක මේක පිටිනවා ආ ඔයගොල්ලෝ මොන එක්ක ගන්න මම අකමලා ගින්න ගුරු නොවත මල් ගහලා තව තිසාවේ හද නෙවිලා හෙඟම් පහල් තාරකා විමෙත පායලා කෑම ටික ගියා මන් දන්නේ මම දන්නේ නැහැ පිච්චෙන්නේ නැහැ හැඳි ගන්නවා බලන්න කොහමද කියලා යාළුවාගේ අපේ මහන්සිය ප්‍රතිපල ගෙදරට වැඩ කරන කවුරුත් නැද්ද දෙන්න ඇයි නෑ දීලා බලමු ඉස්සර ඒගොල්ලන්ට කාර්ය කරන්න දීලා මොනාරි වෙයිද කියලා ටිකක් කරලා බලන්න ඉඳලා නෑ කොහොමද ඒගොල්ලෝ බලන් ඉන්නේ අපිට මොනාරි වෙයිද කියලා ඉස්සර thank you so much
ගන්න ඇති මෙමන සෝර්බෝතේ ලයිසෝ සෝර්බෝස්ලගේ ලයිසන් නම් ගෙදරක් කියන්නේ වැඩකින් කියන්නේ සෝසෝසෝ මේ ගෙදර එකම වැඩකරු මම තමයි හැපි බර්ත්ඩේ හැපි ඇනිවර්සරි එහෙනම් බලමු කොහොමද කියලා සමහර ඉරිසියාවෙන් පුපුර නැති මොකද මම රොබින් අයගේ 30 අයගේ අතින් හදපු dish එක Yes! All this time I was in heaven. I'm now just about to go into hell. Okay, thank you. This is great. Yeah, really good. ඔබ තිස්ස විජේසුරේන්ද්‍ර නොවි. ඔව්. රොබින් ෆර්නෑන්ඩෝ වෙලා හිටියා නම් මොකද කරන්නේ? Happy birthday නම් අප්පා. හැමදාම ඔව් හරි සන්තෝෂයි. එකපාරට ටැග් ගැටි ටැග් ගල් පාබ් බිව් දැම්ම ඊට පස්සේ නැගිට. ටැග් ගල් පස්සේ නැගිට. Right, hearty breakfast. Thank you so much, Mama Jeevi. Take our dalkavat, Tissa, yeah, Robin, yeah. Ekka vitrak ne vei. All I think, hot the breakfast. Take, but gan labi ekli hitu ne. Thank you so much. Oh, ek hondam vedi me kai. Robin me mai vedi. Ek tibiche badu tika. My gosh, everything was there. Yeah. Iti apni thahan non ne. Iti ek hondam ne vedi. Thodu ne kai. Okko ma thibuna ne mein thibuna okko tika. Okay. Abe ekka kadu na. Abe ekka kadu. Oh, adu. Oh, mangke ne vedi. නෑ ඒක කඩික නම් මෙතන වීරුවක් නම් තියෙන ලස්සන්ට ඒක මට මතක් වෙන කන් දෝ කැංගේ දාගෙන ඉන්න තව ඒක 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 වන් කිය ලුබ්‍රිකේෂන් ඔෆ් ද ෆුඩ් පැසේජ් ඒක එහෙම ඉතුනා ඒක කවන්න නෑ ඔනේ මං හිතන්නේ මේ බොහොම මේ සතුටින් ඉන්න අවස්ථාවක් මොහොතක් මං හිතන්නේ මේක මගේ හොඳම සෙල්ෆි මොමන්ට් එක වේවි මගේ ෂෝ එකේ ඕකේ ෂෝ ටයිම් විත් නිරෝ සෙල්ෆි මොමන්ට් එක තමයි දැන් අපි කරන්න යන්නේ තිස්සයිය ප්ලීස් ඩූ ද ඔනර්ස් මේ හොඳ සෙල්ෆි මේ ගන්න කෙනෙක් තමයි මේ ඔන්න සෙල්ෆි එකක් ගන්න ඕ ඒ සෙල්ෆි ඕ මයි ගොඩ් මේක සූනි එකක් වෙන්න යන්නේ රොබින් නම් ලඟ දැන් මගේ ෂෝ එකේ සෙල්ෆි එක ගන්නකොට අපි ෂෝ ටයිම් විත් නිරෝ කියනවා ඕකේ ආ ඉතින් මම කියනවා ඕ අපි ඔක්කොම කියමු ඕකේ 1 2 3 ෂෝ ටයිම් විත් නිරෝ ඕකේ මම කොහොමත් මේ ඔය දෙන්නම අතීතය තමයි අරගෙන යන්න හදන්නේ මගේ ගෙදරට ආපු වෙලාවේ ඉඳන් දෙන්නම කරටක් දාගෙන ආවා ඒකට දේවල් ෂෙයා කරා ඒකට බ්‍රෙක්ෆාස්ට් හැදුවා දැම්මඩ බලන්න ඕනි යාළුව දෙන්න මගේ මේ කෞෂන් කෆි හැම්ප් එකට තරඟ කරන විදිහ ආ ඒ කියන්නේ බාරම්පල හැම්ප් නෑ හරි මම අරගෙන නෙමෙයි දැන් දැන් ඒක ඒ කියන්නේ ඉතින් ඒකට රොබින් දිනන්න ඕනේ මන් දිනුවොත් මම අරගෙන යනවා ආ නෑ මන් දෙන්නවා අපි දැන් කෙනා තමයි නෑ කාර් දිලා නෑ කාර් දිලා හරි කවන්නෑ ඉතින් ටිවිච්ච දෙය කිව්වා නෑ ඒ ඒ ඒ මොනවුන නෑ නෑ මොනවුන කාර් එකේදී මාරු කරන්න අපි දෙන්න උත්තර මට ඕනේ ඔබේ ජීවිතය වෙනස් කළ එක් දවසක් හෝ සිදුවීමක්. මම හිතන්නේ මේකට සහභාගී වෙච්ච එක. මේකට මේ ප්‍රෝග්‍රෑම් එකට මගේ ෂෝ එකට ඔව් සහභාගී වෙච්ච එක තමයි ජීවිතය වෙනස් කළේ. රොබින් අයියා. ඔව්. I love you. And the next question. මේ ශේස්ත්‍රය තුල ඉගෙනගත් අමතක නොවන පාඩම. මේ ශේස්ත්‍රය වැඩ කරන්න ආවට පස්සේ ඉගෙනගත් පාඩම් ගොඩක් ඇතිනේ. ඒ වතරින් අමතක නොවන පාඩම විදිහට මතක් වෙන මොකක්ද මතක් වෙන ඉතින් ඉස්සර ඉඳලා හිටම ණයට වැඩ කරන්න එපයි කියලා ඕකේ good advice good ඔබ ගැන පැතිරුණ ප්‍රථම කට කතාව මොකද්ද හොඳ සටන් අධ්‍යක්ෂක වෙරෙක් කියලා ඒ හොඳ කට කතාවක් very good මම හිතන්නේ මේ කට කතාව තවම පැතිරලා තියෙනවා මම හිතන්නේ ඒක තමයි මිදෙන් බැරි වෙයි වගේ. තාම තියෙනවා. ඔව් ඒක තමයි. ඔයා දිනල ඉවරයි. කියන්නේ පස්සට. ඔයා දිනල ඉවරයි. ඕකේ. නෙක්ස්ට්. ඔබේ අදහස අනුව සටන් දර්ශන වලට දක්ෂම නිලිය කවුද? ඔන්න වෙරි ගුඩ්. මාලි ෆොන්සේ. ඕකේ. තිස්ස විජේසුරේන්ද්‍රට අවවාදයක් දෙන්න. මල්ගස් වටේ දුවන් දෙපයි. මල්ගස් වටේ දුවන් දෙපාලු. ඔන්න අවවාදේ. ඒක සිතමා ඉවරයි. 70ක් ඉවරයි ඔක්කොත් ඉවරයි.
මේ තිබුණේ එක ඉද ඔවා තමයි ඇටැක දෙන්න ම ඔබට වංචාවක් කළ පුද්ගලයක සමග විදුලි සෝපානයක සිර වුණොත් මොකද කරන්නේ? මම වන්දන හසර කරගෙන අපි දෙන්නම ඉර වෙලා හිටියොත් එහෙම එළියට බහින්න මං විතරයි. ඒක හරි. Very good, very good. තිරේ ඔබ සමග පෙම් කරන්න වැඩියෙන්ම ගැළපෙන නිලිය කවුද? කොම නිලිය වන්දයි. ඉතින් මුන්දිය බලගෙන කියන පාස් ඕකේ. ඔබට මංගල යෝජනාවක් කරන්න හිතන නිලිය කවුද? කාංචනා මෙන්ඩිස්. ඔබ එයා කියලා තියෙනවා. එයා කසාද බඳිනවන කවද හරි මම වගේ එක්කෙනෙක් පත්තරේ දාලා තිබුණේ. ඕකේ ගුඩ්. මේ චිත්‍රපටවල නම් ගැලපෙන ශේෂ්ත්‍රේ පුද්ගලින් මේ චිත්‍රපටවල නම් වලට ශේෂ්ත්‍රේ පුද්ගලින්ව ගල්පවන්න ඕනේ. ලොකුම හිනාව තියෙන්නේ කාටද? විනජයකුඩි. ඕකේ. තොම් පචයා. Oh my god. Freddy Silva. ඕකේ. මේ නම් කියු සැනින් ඔබේ මතකයට මුලින්ම එන්නේ මොනවද? රෝසි සේනායක. තමයි වැඩ කරපු අයනේ. සුරදූතිය චිත්‍ර. සුරදූතිය. ඕකේ. ගීත කුමාරසිංහ. අපේක්ෂා. ඕකේ. අපේක්ෂා. නිලන්ති විජේසිංහ. කවුරු හරි ඔබේ ජීවිත කතාව ලියන්න සූදානම් වුණොත් ඔබේ ප්‍රතිචාරය කුමක්ද? මං කැමති නෑ. කැමති නෑ. ඕකේ. හොඳයි. අපි ආව සෙග්මන්ට් එකේ අවසානයේට තිසරට මොකද හිතෙන් රොබින් අයගේ පර්ෆෝමන්ස් ගැන? හරිම ඉතින් කියන්න දැක්ගෙන හරි හරි ඇත්ත කිව්වා හොඳ කිව්වා ඔක්කොම කිව්වා ඉතින් මං ගැන පොඩ්ඩක් කිව්ව ගමන්න ඒ හොඳයි යාරි හොඳයි ඔක්කොම හොඳක් තියෙනවා හොඳක් තියෙනවා ඕකේ දැන් මුට් කියද දැන් බලමු නම් 36 කොහොමද මුන් දෙන්නේ කියලා රයිට් ඔව් අම්මේ පොඩ්ඩේ මුන් දෙන්න හරි බැරි ගහිලා ඔව් මුන් දෙන්න හරි කියන්න ඕකේ ඔබ ජීවිතේ ගත් වැරදිම සහ නිවැරදිම තීරණය මොකද්ද වැරදිම සහ නිවැරදිම වැරදිම තීරණය ගත්තර පස්සේ පස්සේ වෙන තීරණයක් වැරදිම තීරණයක් නැහැ නේ වැරදිම තීරණේ නළුවෙක් වීම සිනමාවට ආපු හා සිනමාවට ආපු සිනමාවට ආපු අපෝ ඒක තමයි නිවැරදිම තීරණේ වැරදි තීරණ නම් හිතන්න බෑ ඉතින් මම එහෙම ගන්නෙත් නෑ සාමාන්‍ය වැරදි තීරණ ඕකේ ඔබ තිස්ස විජේසුරේන්ද්‍ර නොවි ඔව් රොබින් ෆර්නෑන්ඩෝ වෙලා හිටියා නම් මොකද කරන්නේ හැපි බර්ත්ඩේ නම් අප්පා හැමදාම හරි සන්තෝෂයි හරි සන්තෝෂයි ඒ නෑ ඒ එහෙම යන්න පුළුවන් නම් ලොකු දෙයක් මං කෙලින්ම එහෙනම් යනවානේ ඔක්කොම මයි ගොඩ් ඒක රිසර්ච් බර්න් වෙනවා ડોක්ටර් ශිවාගු එක් කරපො එහෙම එහෙම යනවානේ එහෙම මොනවද කරන්නේ පොලිම ගන්න ඕනේ පොලිම ගන්න ඕනේ ඕල් රයිට් ගුඩ් ඔබට නැති මේ අයට ඇති දෙයක් කියන්න රොයිඩ් සිල්වා ඔබට ඇති එයාට නැති ඔබට නැති මට නැති එයාට ඇති රොයිඩ් සිල්වා සම්පූර්ණ ටැලන්ට් එකක් තියෙනවා ඒ ටැලන්ට් එක මට නැත්තේ මේ ඩිරෙක්ට් කරලා තියෙන රොයි ඒ ටැලන්ට් එක ඉතින් තාම ලබාගෙන නැහැ මට පුළුවන් කියලා හිතනවා ඉතින් කීම තියෙනවා නමුත් රොයි කියන්නේ හරි ටැලන්ට් එක පැකේජ් එක සෝරි අන්න පැකේජ් එක වෙරි ගුඩ් ලහස ගුඩ් කියලා නෑ ඒ ඕන නැති කතාවක් කිව්වේ ඒ ඔය අර කැමරා එක සෝරි සෝරි ඕකේ මේක මේ රෙකෝඩින් වෙනවා අපි ගහගෙන ඉන්නවා කමන්නේ කමන්නේ හරි හරි රවීන්ද්‍ර රන්දෙනිය ඔබට නැති ඔහුට ඇති දෙයක් රවීන්ද්‍ර රමේ මට නැති ඔහුට ඇති ඒ දෙකටම ඒක කියන්න බැරි දෙපැත්ත මැදිස්තයි මොකද රවීන්ද්‍ර ඉතින් ටැලන්ටඩ් හරිම කාලේ ෂූරයි මම උගක් කතාවට දක්ෂ නැහැ කතාවට කියන්නේ ස්ක්‍රිප්ට් එක කතාවට කතිකත් ආ දැට් ඉස් ද ෆස්ට් ඕකේ රොබින් ෆර්නෑන්ඩෝ ඔබට නැති ඔහුට ඇති දෙයක් මේව කරන්න බෑනේ මට ෆයිට් ද මට බෑ තමයි ඕ රයිට් ඔබ සමග තිරයේ පෙම්වතියට රඟපෑ නිලියන්ගෙන් ඔබ වඩා කැමති ශ්‍රියානි අමරසේනටද සුමන අමරසිංහටද? අන්න ඒක ගෝරියක් දැම්ම. නෑ ඒ කියන්නේ මේ ෆයිටින්. දෙන්නම එක වගේ නෙති. ඒත් නිලියක් නේ. නිලිය ඉස්සරහා පිටින් ගමරා ඉස්සරහා පිටේ අපි වඩා කැමති කෙනෙක් නෑ. එහෙම දෙයක් නෑ. අම්මේ එහෙම
ඉන්නවා කියන්න බෑ. බෑනි බෑ බෑ. ඕකේ. මම අනිත් එකේ ගහයි. අනිත් එකේ ගහයි. රයිට්. එදා සිනමාවේ ඔබට සිටි ලොකුම අභියෝගය කවුද? අභියෝගය? නළුවෙක් පස්සේ අභියෝගයක් එහෙම හිතන්න ක්‍රමයක් නැහැ. මොකද මට හම්බුච්ච චෛත්‍ය නෙමෙයි ඒ අයට හම්බුනේ. තමයි දැන් ප්‍රධාන චෛත්‍ය කිමුකෝ. නමුත් උඟක් ලොකු අභියෝගයක් කියන්නේ ශේෂ්ඨත්වයෙන් නිපුණ එකේ තමයි ගාමිණී පන්සල මාත්මයා. ඉතින් අපි කියන්නේ බෑ. ඇත්ත වශයෙන්ම කියනවා ගාමිණී පන්සල කියන්නේ ඇත්තටම සිනමා ශක්තිතිනේ. ඔහුව තමයි. ඔව් 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 තමයි. සඳහන් කරන්නේ ඔකේ. ඔබ ජීවිතයේ ගත් අසාර්ථකම උත්සාහය කුමක්ද? අසාර්ථකම උත්සාහය? උත්සාහ කරාට අසාර්ථක විශේෂයක්? මට බැරි මට අසාර්ථක උත්සාහය තමයි මේ මහත්මයා නිපුණත්ව ලබලා තියෙන්නේ. ප්‍රේක්ෂකයෝ විතරයි මට හිටියේ. KW ප්‍රේතමාත්‍යව කැමරාව ගිහලා වටින් දිස් කියලා. මම ඒ කැමරාව ගැන ඔක්කොම කිව්වා. මේකයි දිස් සිසු සුබන් තරවන්න කිව්වා. නෑ නෑ මේ ප්‍රේක්ෂකයා. ඔයාලිය බලන් ඉන්න ඔය රඟපාන්න එපා. ඔයා මේ ඉන්න යහත මෙහාට යන්න. ජීවත් වෙන්න. ඉතින් ඒක හරි වටිනවා. ඉතින් ඒක තමයි මම ලබපු උපරිම වාසිය. අවාසියක් තියෙනවද? අවාසියක් කියන්නේ සල්ලි හම්බුනේ නැහැ ෆිල්ම් වලින්. ඒක බොරු කියන්නේ නැහැ. හුඟක් ඒක තියෙනවා. එහෙම තියෙනවා. මගේ ඇතුළත් කියවුණානේ. ඔව් ඒක හරි ඒක හරි. ඔබ ඔබටම මේ දේවල් වලට ලබා දෙන ලකුණු සංඛ්‍යාව කීයද? රංගනයට ලකුණු කීයක් දෙනවද 10ෙන්? 10ෙන්? හ්ම්. ඒක රස්සක් ඉතින් ඩිරෙක්ට් එකෙන් තමයි යන්න. එමුණට කමන්නේ 8ක් කියලා විතර කියමු. ඕකේ. ඔව්. නර්තනයට ලකුණු කීයක් දෙනවද? අපේ නර්තනයේ 7යි. කඩව සම්භවට කීයක් දෙනවද? 10ම දෙනවා. නිකන් තියෙන කෙනෙක්. නිකන් තියෙන යෝගියනේ. ඉක්මනින්ම විවාහ කර දිය යුතු අවිවාහක රංගන ශිල්පියා සනත් ගුණතරකද රංජන රාමනායකද? රංජන රාමනායක. සෝරි. කිව්වම නැහැ. හරි ක්වික් ඕක කියන්නුනේ ඒක. හරිම බඩු තුනක් චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කරනවා නම් තෝරාගත යුතු රංගන ශිල්පීන් තුන්දෙනා කවුද? ඉන්න උලක් ඉන්න කට්ටිය එහෙම කියන බෑ. එහෙනම් හරිම වැඩි 300ක් වගේ කට්ටක් තමයි හදන්නේ. ඒක 300ක් වගේ හදන්න එහෙම නෙමෙයි. හරි මේ ආ මේ වචන පරිසර සමාත් වෙන නෙමෙයි. ගොඩක් අය ඉන්නවා ලස්සන අය ගොඩක් අය ඉන්නවා ඒකයි. ඕකේ. නරක විදිහ හිතන්න එපා තොප්පිය දාගන්න එපා. නෑ නෑ මේ හරි බරතරක් කොච්චර ජනප්‍රිය චිත්‍රපටයක් දෙක මේ ප්‍රතිනිර්මාණය කරන්නේ. මේ මෑමත් ගමු ඒක. හැපි හැපි බර්ත්ඩේ. නෑ නෑ අපිට ඕනේ රංගන ශිල්පීන් තුන්දෙනෙක්. හොඳයි සෙග්මන්ට් එක අවසානයි. ආ වෙරි ගුඩ්. රොබිනාට මොකද හිතෙන්නේ 36 පර්ෆෝමන්ස් ගැන? නරකයි කියලා කියන්න බෑනේ. ඒ කියන්නේ නරකයි තමයි කියලා කිව්වේ නේද? එහෙමද? කවද නෑ. ඕන එකක් කිව්වද කවන්නේ? ඕකේ හොඳයි. කොහොම නමුත් segment එකට හොඳට මූණ දීලා මගේ coffee hamp එක දිනා ගන්න ඒ කවදද කියලා දැනගන්න ඕන නම් break එකට පස්සේ show time with Niro එකකට වෙන්න. ඕකේ ජීවත් වන්නට ලස්සන ඕනෑවේ. ඕරයි. ඉතින් දැන් බයිනොත් ඇදේ. නෑ නෑ බයිනෝ නෙමෙයි ඒගොල්ලෝ hina නැති ආන්නේ. දැන් මම දන්නවා දැන් ගෙදර ඉඳගෙන දැන් මේ දෙගොල්ලන්ටම ෆෑන් බේස් එකක් තියෙනවානේ ෆෑන් ක්ලබ්ස් තියෙනවා හරි දැන් එයාලා අර මැච් එකකට වගේ දැන් හිතනවා මම කැමතිම කෙනා තමයි දිනන්න ඕනේ නෑ නෑ අර හොඳයි මෙයා හොඳයි හොඳයි දැන් ඉතින් ලකුණු බැලුවා ඒ ප්‍රශ්න වලට උත්තර දීපු විදිහට සමහර ඒවා ඍජුව උත්තර දුන්නා සමහර ඒවා පාස් කරා සමහර ඒවා ලිස්සන ගහේ නගිනා වගේ වුණා ෂේප් වුණා එහෙම දේවල් දෙන්නගෙන්ම සිද්ධ වුණා කොහොම නමුත් ෂෝ ටයිම් විත් නිරෝ මේ ආකර්ෂණීය කෞෂන් කෝෆි හැම්පර් එක දිනා ගන්නේ 37 It's a tie. Very good. Both of you. Thank you so much. Thank you. And thank you, congrats. Thank you. Did you enjoy the segment? Definitely, yes. So relaxed. Can't you see the way that I'm staying? Oh yeah. Like my house. Thank you so much. Ekata wenne mage gedetta ama. මගේ අමුතයන් ගෙදර වගේ වුණා කියන්නේ වෙරි ගුඩ් මේ සෝරි සෝරි හරි ඕකේ ෆයින් දැන් මම ගාව තව හොඳ දෙයක් තියෙනවා ඒ තමයි ශේස්ත්‍රේ ඔව් තමන්ගේම සහෝදර ශිල්පී ශිල්පිනියන් සහ රස රසකාවියන්
තිස්සයියත් රොබින් අය ගැනත් දේවල් වගේ කියලා තිනවා. රොබින් ප්‍රනාන්දු කියන්නේ ලාංකේ සිනමාවේ හිටපු මා දකින විදියට මා දුටු කඩවසම්ම පෞරුෂය. තිස්ස මාලිනී, තිස්ස සුමනා. ඒ ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ දෙන්නත් එක්කලා තමයි මං හිතන්නේ තිස්ස වැඩිපුරම රඟපෑවේ. මං හිතන්නේ අයියවත් දන්නේ නැතුව ඇති. මම ඔයාගේ ෆෑන් කෙනෙක්. කවදාවත් හිතන එකක් නැහැ. මොකද මට අවුරුදු 12කට විතර කාලේ තමයි මම රොබින් අයව මුලින්ම දකින්නේ මහනුවර කොටුගඩල්ලේ වීදියේදී. ඒ වගේම තිස්ස හරි අහිංසක මිනිස්සෙක්. කියන්නේ මේ නිකන්වත් පොඩ්ඩේ හැමහැ වෙනකොට දුක යන මේ මිනිස්සෙක්. ඒ වගේම රොබින් අය මම ඔයාට හරි ආදරේ කැමති කෙනෙක්. ඔයා අපේ සිනමාවේ සිටිය යුතු කෙනෙක්. ඒ වගේම ඔයා දක්ෂ සටන් අධ්‍යක්ෂකවරයෙක්, නළුවෙක්. මං ඔයාගේ මුලින්ම දැකපු චිත්‍රපටිය තමයි දැවෙන පිපාසය. මං හිතන්නේ ඒ චිත්‍රපටියෙන් තමයි මං ඔයාව මේ ඉතාමත් හොඳට හද බැඳගත්තේ. ශ්‍රී ලාංකේ සිනමාව තුළ පරිපූර්ණ නළුවා කියන සංකේතය ගෙනාවේ රොබින් ප්‍රනාන්දු කියලා මම විශ්වාස කරනවා. මං හිතන්නේ වෙනත් නළුවන්ගේ ඉරිසියාවට බඳුන් වෙන තරම් ප්‍රබල රූපකායක් සහ රංගන හැකියාවක් තිබුණු නළුවෙක් තමයි රොබින් ප්‍රනාන්දු කියන්නේ. තිස්සගේ හිත හරි සමහර වෙලාවට හරි බොළඳයි. බොළඳයි කියන්නේ දැන් අපි විහිළුවට හරි යම් දෙයක් කිව්වොත් නිකන් තරහෙන් වගේ හිටියොත් ඒ මුළු දවසම එයා හරි විශාල දුකකින් ඉන්නවා. මං හරිම වාසනාවන්තයි එදා ඒ මම ආසම කරපු ඒ රංගන ශිල්පියත් එක්ක මට රඟපාන්න අවස්ථාව ලැබෙනවා. අයයි මමයි හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදිහට රඟපානවා පහු කාලෙකදී. ඇත්තම තිස්ස කියන්නේ හරි සුහදශීලී, හොඳ හිතවත් සහෝදරයෙක් වගේ මට. ඉතින් ඒ වගේම අපි අපේ එක ෆැමිලි එකක් වගේ හිටියා කට්ටියක්. අපිට දැනෙන්නේ ඇත්තටම අපි එදා සිනමාව තුළ හිටියේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නය. මං හිතන්නේ ඒ තරම් සුන්දර ලෙස මේක ගලා යන හේතුව හොයන්න නම් අපි රොබින් ප්‍රනාන්දු මහත්තයව ආශ්‍රය කරන්න ඕන. එතුමා ආශ්‍රය කළොත් අපිට තේරෙනවා ඇත්තටම නළුවෙක් කියන්නේ කවුද කියන එක. තිස්සගේ එක ගතගුණයක් තිබුණා කවදාවත් තරහ යන්නේ නැහැ. තරහ ගියහමත් මං දැක්කේ හිනාවක් මොනේ තියෙන්නේ. අනුන් ගැන කතා කරන, අනුන්ගේ දුකේ පිහිට වෙන, අනුන්ට ඇහුම්කන් දෙන එහෙම කෙනෙක් මට මුණ ගැහුණා නම් සිනමා විතරන්නේ මගේ පෞද්ගලික ජීවිතෙත්. මං හිතන්නේ අදටත් මගේ සමහර ප්‍රශ්න මං අයියට තමයි ෆෝන් කළා කියන්නේ. ඉතින් එතරම්ම ඔහු ලෙන්ගතුයි. ඒ පෙම්වතා අපි දැකපු ඒ රොමෑන්ටික් පෙම්වතා තිස්ස විජේසුරේන්ද තුල ඉතාමත්ම සෞම්‍ය වෙච්ච, එහෙම නැත්නම් ඉතාමත්ම කාන්ත ආකර්ෂණය දිනාගත්ත බොහොම සුන්දර අපි කියන්නේ ලව බෝයි කියන පෙම්වතා ඔහු තුළින් නිරූපණය වුණා. මම හිතන්නේ ඒ කාලේ වෙනකොට සිනමාවේ තිබ්බ දුර්ලභ ලක්ෂණයක්. මම සුවෙන්දත් කියලා ඇති මට ලබනාත්මේ අයිය මගේම අයියා කෙනෙක් වෙන්න ඕනි කියලා. මොකද එතරම්ම ඔබ නිහතමානී. සිනමාවේ කොයිතරම් වීරයෙක් හිටියත් මිනිස්සෙක් වශයෙන් වීරෙක් නොවුනොත් ඔහුට පැවැත්මක් නැහැ. නමුත් තිස්ස විජේසුරේන්ද්‍ර කියන්නේ සිනමාව තුළ දැවැන්ත පෞරුෂයක්, දැවැන්ත ප්‍රතිරූපයක්, ඒ වගේම සුන්දර පෙම්වතෙක් පමණක් නෙවෙයි අතිශය සුන්දර මිනිසෙක් කියලා මම කියන කැමතියි. නිවාඩුවකට කොහරි කොළඹින් පිට යනකොට අය වාහනේම දකින්නකොට මිනිස්සු නවත්වනවා. සමහර වෙලාවට නවත්තලා වාහනේ අයියට කතා කරනවා. මට නෙමෙයි කතා කරන්නේ, රොබින් අයියට. ඒක මං හිතන්නේ එතරම්ම ඔහු ජනප්‍රිය. ඔහු උපත වගේම විපතක් දන්නවා. ඔහු දන්නවා මේ සියල්ලේ පැවැත්මේ ස්වභාවය කොහොමද කියලා. මං හිතන්නේ රොබින් ප්‍රනාන්දු කියන්නේ ඒ තරම් අවබෝධයක් තියෙන නළුවෙක්. ඉතින් මේ අවබෝධයත් එක්ක එතුමාට නිරෝගී සුවය සහ චිර ජීවනය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ රටේ සිනමාව. ඉතින් ඔය මහත් දිනට මොනවද එයාලට කියන්න තියෙන්නේ? ඒයි ඇත්තටම හොඳයි. අනේ තැන්කියු සෝ මච් එයාට. අපි හරි ඇප්‍රීෂিয়েට් කරනවා. හරි හොඳයි. අපිගෙන හිතුවට අපිට මං හිතුවා අනේ මම මැරිලා දන්නේ නැහැ කියලා හිතයිද කියලා. එහෙම නැහැ නේ. ඔබ රට දැන් දන්නවනේ මම නැහැ කියලා. දැන් දන්නවා ඉන්නවා. නැහැ දැන් දන්නවා ඉන්නවා. දැන් ඉන්නවා. අපි අගේ කරන එක ලොකු දෙයක් නේ. නැත්තම් සෝ සුපර් ප්ලානි. තැන්කියු සෝ මච්. සා විශේෂයෙන්ම තිස්සයි රොබින් අය කියලා කිව්වම ඒගොල්ලෝ ඇත්තටම ඒගොල්ලන් කාර්යබහුල ජීවිතයෙන් වෙලාව ගත්තා. මොකද ඒගොල්ලන්ට ලොකු සතුටක් වුණා ඔබ දෙපළගෙන කතා කරන්න ලැබෙන එකත්. ඔයත් නැති ඕනෑම කෝල් එකක් දැම්මත් මම කතා කරනවා. එහෙමද? ඔව් මම යන තෙල් පාන්නේ පිටින් ඉන්නේ. ඉතින් ආයි තැන්කියු. මිනිස්සු බනි බන්න එපා අපිට. හරි හරි.
මට හිතෙනවා තව කොෆි හැම්ප් එකක් දුන්නොත් හොඳයි කියලා. හැබැයි මෙන්න මේක නම් ටයි වුණොත් මම ටයි බ්‍රේකින් ක්වෙස්චන් එකක් දීලා එක්කෙනෙක්ට තමයි කොෆි හැම්ප් එක දෙන්නේ. ඔව්. ඔන්න තව බොහොම ආකර්ෂණීය කෞෂන් කොෆි හැම්ප් එකක් තියෙනවා. ඕකේ. දැන් මේකටත් දෙන්න තරඟ කරන්න ඕනේ ඉතින්. හරි. මේ තමයි ක්වෙස්චන් ඇන් ආන්සර් රවුන්ඩ් එක. ඕකේ. දැන් මේ සෙග්මන්ට් එකට මුහුණ දෙන්නේ මේ බසර්ස් දෙක වුමනා වෙනවා මහත්මනි. ඕකේ. මොකද මේ බසර්ස් දෙක ප්‍රෙස් කරලා තමයි උත්තරේ දෙන්න ඕනේ. මම ප්‍රශ්නේ ඇහුවම ඔව්. උත්තරේ දන්න කෙනා මුලින්ම බස් කරන්න ඕනේ. මුලින්ම බස් කරන කෙනාට තමයි උත්තරේ දෙන්න අවස්ථාව දෙන්නේ. නමුත් ඒ උත්තරේ වැරදි නම් අනිත් කෙනාටත් අවස්ථාව තියෙනවා. පිළිතුර දෙන්න. මගේ දැන් මට ඕනේ හොඳ ෆයිටින් ස්පිරිට් එක දකින්න. ඕකේ. හරි 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 මොනවා ලේසි පහසු ප්‍රශ්න මෙන්න ඕකේ ලෙට්ස් ස්ටාර්ට් ගාමිණී ෆොන්සේකා විලීගේ චරිතය රඟපෑ චිත්‍රපටයේ කුමක්ද විලී හාමුගේ චරිතය රඟපා කො චිත්‍රපටයේ කුමක්ද ගාමිණී ෆොන්සේකා දන්නවා දැන් මතක් වෙන්නේ නැහැ දන්නවා දැන් මෙහෙම තියන මෙහෙම තියන දැන් අපිට පරසතුම කියන්නත් බෑ නිදාහනේ කියන්නත් බෑ විලී මහත්තයා පරසතුම කොහොම නමුත් දැන් ඔය කියපු දෙකෙන් එකක් තමයි උත්තරේ එහෙනම් පරසතුම පරසතුම නෑ වැරදි නිදානේ චිත්‍රපටය ආවිලිය පරසතුම චිත්‍රපටයේ බොනි මහත්තයා ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ ගීතය රැගත් චිත්‍රපටය කුමක්ද මොකද්ද චිත්‍රපටේ නම දුලිකා නෙවෙයි ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ මට ඒක නෑනේ නම් දෙකක් තියෙන්නේ චිත්‍රපටයට ඔන්න තව ලේසි කරා අපි දෙන්නා මොඩේ නාරම්භයක් ගත්තා තිස්ස මහත්මයා ඔන්න තිස්ස මහත්මයා ප්‍රථම ලකුණ වාර්තා කරනවා මගේ උදව්වත් ඇතුව හරිද රොබින් අයියා මාලනී ෆොන්සේකා සිනමාවට පිවිසුනේ කුමන චිත්‍රපටයේද ඒක දන්නවනේ එතකොට ඔන්න තිස්සය තව ලකුණක් වාර්තා කරා උත්තරය දන්න උනම හරි සතරෙන් කියන එකක් දන්න නැති උනම සමාවෙන් next question ලාංකේය සිනමාවේ සම්පූර්ණයෙන්ම වර්ණයෙන් නිපද වූ ප්‍රථම චිත්‍රපටය කුමක්ද ඔය බස් එක දිලා තියෙන බස් කරලා උත්තර දෙන්න හරි උත්තරය ලැබුණා හල්පේ ලියනගේ මොරිස් ජෝසෙෆ් ද සිල්වා නමින් උපන් ශ්‍රී ලාංකේය රංගන ශිල්පියා කවුද හල්පේ ලියනගේ මොරිස් ජෝසෙෆ් ද සිල්වා නමින් උපන් ශ්‍රී ලාංකේය රංගන ශිල්පියා කවුද දැන් අපි අතර නැහැ නමුත් ඔහු අමරණීය රංගන ශිල්පියෙක් මේ අද දවසෙත් ඔහු ගැන කතා කළා ඔන්න දැන් මතක් වෙන්න ප්‍රෙඩිසිල්ලා ඔව් බස් කරලා ගියා රොබින් අයියා හරි හරි බස් කරන යේ පළවෙනි ලකුණ වාර්තා කරලා රොබින් අයියා ඔන්න තරගේ රවතිනලා ඉන්නේ රොබින් අයියා දැන් ඔන්න 30යි තරගයක් ලැබිලා තියෙන්නේ ඕකේ next question රොය් ද සිල්වා අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටය කුමක්ද අල්ලපු ගෙදර චිත්‍රපටයේ ප්‍රධාන නළු නිළියන් කවුද? අල්ලපු ගෙදර චිත්‍රපටයේ හරි ගමන් නැති ඇති ජෝබ් වික්‍රම ක්ලාරිස් හියුගෝ මාස්ටර් සංජිත් කුමාරි වගේ ඕකේ අපි රොබින් අයත් වෙනවා ලකුණක් ඕකේ ලෝක විකට රජු ලෙස හඳුන්වන්නේ කාවද? ලෝකේ විකට රජු ලෙස ඕකේ දෙන්නටම ලැබෙනවා ලකුණු. ඊළඟ ප්‍රශ්නේ ගම් පෙරළිය නවකතාව රචනා කළේ කවුද? මාටින් වික්‍රමසිංහ. ඕකේ දැන් කවුද උත්තරේ මුලින්ම දුන්නේ? නෑ නෑ මම දෙන්නම්. ඕකේ ද්විත්ව චරිත නිරූපණය කළ ප්‍රථම ලාංකේය රංගන ශිල්පිනිය කවුද? ඩබල් ඇක්ටිං කළපු ෆස්ට් ඇක්ට්‍රස් කවුද ලංකාවේ? අමරණීය චරිතයක් රුක්මණී දේවී චිත්‍රපටය ඔන්න අන්තිම ප්‍රශ්නේ විල්ලුද පුංචි දෙපා ගීතයට රංගනය යෙදෙන්නේ කවුද විල්ලුද පුංචි දෙපා කළු කරගන්න එපා
ඔබට යන්න එපා. ගාමිණී නේද? ඕකේ විජය කුමාරතුංග සහ සබිතා පෙරේරා. විජය දැන් බයිනොත් ඇති. නෑ බයිනොනේ මේගොල්ලෝ හිනාරදී ආන්නේ. ඉස්සෙල්ලා විනායකයි මතක නෑනේ. ඒ කියන්නේ මීට වැඩි හොඳට අපි කරන්න ඕනේ මේක. මතක හිටින්න වගේ. නෑ මේ ගානේ හරි පස්සේ ගේ ටිකට හරි පස්සේ හරි ටෙන්සුවා මේටි. ටෙන්සුවා කියන්නේ මේකයි ඉතින්. අනේ එහෙම අහිතක් හිතන්න එපා අපි කියන්නේ. අනේ අපි මෙමරි එක පොඩ්ඩක් මෙමරි එක අර කම්පියුටර් එක පොඩ්ඩක් ඔෆ් ඔෆ් වී අවුට් කරා. මේ සෙග්මන්ට් එක අපි කරන්නේ ඒක තමයි. ඒ කියන්නේ අපිට සමහර දන්න දේවල් ඒ ඇසිලෙන් අමතක වෙන්න පුළුවන්. නමුත් අපේ මතකයේ තියෙනවා. අපි දැන් ගෙදර හිටින්න මේක බලන් හිටියා නම් ටක් ටක් ගාලා කියන්නේ. ඕවානේ මොකද්ද වුණා නෑ. ඒ තමයි ටෙන් ටෙන් සෙකෝ සෝරි. ඕකේ එනිවේයි ආගතිය ආගතිය අද අපේ ලාංකේය සිනමා ක්ෂේත්‍රය ගැන කතා කරනවා නම් අනිවාර්යයෙන්ම කතා නොකර ඉන්න බැරි නම් දෙකක් තමයි මගේ ගෙදරට ඇවිත් ඉන්නේ. ඉතින් මම හිතන්නේ විශේෂයෙන් තව කියන්න ඕනේ කියලා මං කොච්චර සතුටුද කියලා මං හිතන්නේ මගේ බොඩි ලැන්ග්වේජ් එකේ ඒක පේනවා. ඔව්. රයිට්. මට දැනගන්න ඕනේ ඔබතුමාලා දෙන්න මොකද හිතන්නේ. හරි ඒක කියන ගන්නේ ඉතින් මම අනේ නෑවා කියන්නේ. මම සන්තෝෂයි. හරි සන්තෝෂයි. කියන්නේ. නෑ අපි හරිම සන්තෝෂයි. ඇත්තටම අපි හුඟා රිලැක්ස් වුණා. එක සෙග්මන්ට් එකේ තමයි පොඩ්ඩක් පස්සක් වුණේ. ඒක තාම දුකයි. නමුත් තව දුකයි. නමුත් ඇත්තටම හරිම සතුටුයි. හරිම මේ ගෙදර වගේ තමයි. ආයේ කතා කරලා දෙනවද? එනවා. ඩෙෆිනිට්ලි. ඕ, thank you. මම අහන්න හිටියේ අනිත් එක කවදද තියෙන්නේ. හරි, thank you so much. හොඳයි. එම්නම් බොහොමත්ම ස්තුතියි. අද මගේ ගෙදරට එන්න කාල වේලාව වෙන් කරා ගත්තට. ඉතින් තිස්ස විජේසුරේන්ද්‍ර මහත්මයාත් රොබින් ප්‍රනාන්දු මහත්මයාත් මගේ ගෙදරට ආවයි කියලා සාක්ෂියක් තියෙන්න එපැයි. ආහා. නේ? ඔව්. ඒ හින්දා ඒ සාක්ෂියක් වශයෙන් මට ඔටෝග්‍රාෆ් කරන්න. මතකද අපි ගත්තේ ෂෝ ටයිම් විත් නිරෝ සෙල්ෆි එක? Yes, 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 yes. Oh my gosh, my gosh, my gosh. Oh, lovely. You like it? Yes, Ani. Thank you so much. Well, again, I'm making it. Ani, so nice. Yeah? අපිට මේක ලබා දුන්නේ අපේ මීෂා, මීෂා ෆොටෝග්‍රාෆර් විසින්. ඉතින් really good, Ani. Thank you so much, මීෂා. මීෂා, මීෂා. Yes. Thank you so much. එහෙනම් එන්න මට පුළුවන් වෙයිද මේ Living Legends ලා දෙන්නත් එක්ක මගේ ෆිනාලේ ඩාන්ස් ෆ්ලෝ එකට යන්න? ඩාන්ස් ෆ්ලෝ මයි ගොඩ්. I'm a diva.